මේ අවුරුද්ද අපිට දැකීමට පුළුවන් වෙන ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් වන පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාව මේ දිනවල අපිට බලාගන්න පුළුවන් වෙනවා. මේ උල්කාපාත වර්ෂාව උපරිම වෙන්නේ අද රාත්‍රී. ඒ කියන්නේ 11වෙනිදා රාත්‍රී කාලයේ සහ 12වෙනිදා අලුයම් කාලයේදී මේක අපිට බලන්න පුළුවන් වෙන්නේ පර්සියස් කියන තාරකා රාශිය ආශ්‍රිතව. ඒකින්ද තමයි අපි මේකට පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාව කියලා කියන්නේ. මේ වර්ෂාව පිළිබඳව විශාල මේ උල්කාපාත වර්ෂාව පිළිබඳ විශේෂතම කරුණ තමයි මේකදී අපිට සාමාන්‍යයෙන් පැයකට උල්කාපාත 100ක් විතර බලන්න පුළුවන් වෙන එක. ඒක සාමාන්‍යයෙන් ඉතාමත් විශාලාගයක් අනිකුත් උල්කාපාත වර්ෂාවන් වලට සාපේක්ෂව. අපි ඊළඟට මේක නිරීක්ෂණය කරන හැටි බැලුවොත් එහෙම මේ පර්සියස් කියන තාරකා රාශිය සාමාන්‍යයෙන් අපිට බලන්න පුළුවන් ඉන්නේ මධ්‍යම රාත්‍රියෙන් පසුව. මධ්‍යම රාත්‍රියෙන් පසුව උතුරු දිශාවෙන් තමයි මේ තාරකා රාශිය නැගීම පටන් ගන්නෙ. ඒකින්ද රාත්‍රී කාලයේ තවදුරටත් යනකොට අලුයම් වෙනකොට මේ තාරකා රාශිය අහස ඉහළට ගමන් කරනවා. එතකොට තමයි මේ උල්කාපාත වර්ෂාව අපිට පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි උදෑසන 4:00 to 5:00 වගේ උතුරු අහස බැලුවොත් එහෙම අපිට මේ උල්කාපාත වර්ෂාව පැහැදිලිව බලා ගන්න පුළුවන් වෙනවා. මේක මේ වසරේ තියෙන ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් හින්දා අභ්‍යවකාශ විද්‍යාවට කැමති දරුවන්ට සහ සියලුම දෙනාට මේක ඉතාමත් වැදගත් අවස්ථාවක් වෙනවා. ඒ වගේම මේක නිරීක්ෂණය කරන්න අපිට තැනිතලා බිමකට වගේ යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට අපිට උතුරු දිශාව ආශ්‍රිතව මේ තාරකා රාශිය පැහැදිලිව දැක ගැනීමට පුළුවන් වෙනවා. එතකොට මේකේ උච්චම අවස්ථාව කියන්නේ මේ උල්කාපාත වර්ෂාව සාමාන්‍ය ආරම්භ වෙන්නේ ජූලි මාසයේ මැදභාගයේ වගේ ඉඳන් එතන ඉඳන් අගෝස්තු අගභාගයේ වගේ දක්වා මේක තියෙනවා. මේක උච්චතම අවස්ථාවටපත් වෙන. එහෙම නැත්නම් අපිට වැඩිම උල්කාපාත ප්‍රමාණයක් දකින්න පුළුවන් වෙන්නේ අද රාත්‍රියේ සහ හෙට අලුයම් කාලයේ. අපි මෙම උල්කාපාත වර්ෂාව ඇතිවන ආකාරය ගැන අවධානය යොමු කළොත් එතෙන්දී සිද්ධ වෙන්නේ ස්විෆ්ට් ටර්ටල් කියන වල්ගාතරුව ගමන් කර මාර්ගයේ හරහා පෘථිවිය ගමන් කිරීම. එතකොට මේ වල්ගාතරුවෙන් ඉවත් වෙලා ගිය පදාර්ථය පෘථිවි වායුගෝලයත් සමග ඝට්ටණය වෙලා එම ඝට්ටණය වෙච්ච කුඩා අංශුන් වලින් තමයි මේ උල්කාපාත වර්ෂාව නිර්මාණය වෙන්නේ. මේ උල්කාපාත වර්ෂාව අපිට කිසිම ගැටලුවකින් තොරව PVC නිරීක්ෂණය කරන්න පුළුවන්. කියන්නේ අපිට දුරේක්ෂයක් හෝ කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට උදෑසන 4:00 to 5:00 වගේ උතුරු අහස බලන්න පුළුවන් නම් PVS-ෙන් කිසිම ගැටලුවක් නැතුව මේ උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. දැන් අහසේ තරු තියෙනවා, නොයෙක් දේවල් තියෙනවා. එතකොට කොහොමද අපි මේ උල්කාපාත වර්ෂාව හඳුනාගන්නේ? මේක ඇත්තටම ඉතාමත් පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඒකට හේතු වෙන්නේ අපිට තරු තියෙන පසුබිමට සාපේක්ෂව ඉරක් ගමන් කරන ආකාරය. ඒ කියන්නේ ඉතාමත් දීප්තිමත් ආලෝක ලපයක් ගමන් කරන ආකාරයට උල්කාපාත දකින්න පුළුවන් වෙනවා. ඒ වගේ උල්කාපාත 100ක් විතර මේ උල්කාපාත වර්ෂාව තුළ අපිට පැයකදී නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. දැන් අපි අහලා තියෙනවා අතීතයේදී මේ උල්කාපාත වෙලා ඩයිනෝසිරස් නැති වුණා. එතකොට මේ උල්කාපාත වලින් පෘථිවියට හානියක් නැද්ද? එහෙම පෘථිවියට හානියක් වෙන්නේ මේ වගේ උල්කාපාත වර්ෂාවකින් පෘථිවියට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මෙතන පෘථිවිය සමග ගැටෙන්නේ වැලි කැටයක ප්‍රමාණය නැත්නම් බොරුල් කැටයක වගේ ප්‍රමාණය කුඩා අභ්‍යවකාශ වස්තුවක් වන හින්දා. නමුත් පෘථිවියට හානියක් වෙන්න පුළුවන් විශාල ග්‍රහකයක් වගේ එකක් ආවොත්. උදාහරණයක් වශයෙන් මීට අවුරුදු මිලියන 65කට විතර කලින් කිලෝමීටර් 10 සිට 15 දක්වා විශාලත්වයක් තිබ්බ විශාල ග්‍රහකයක් පෘථිවිය සමග ඝට්ටණය වීමෙන් තමයි එකල පෘථිවිය මත සිට ඩයිනසෝරයන් වඳ වියාමක් සිද්ධ වුනේ. උල්කාපාත වර්ෂාවකදී අපිට එහෙම තර්ජනයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒ වගේ ග්‍රහකයක් වගේ විශාල වස්තුවක් ආවොත් තමයි අපිට යම් අවස්ථාවක තර්ජනයක් ඇති වුණොත් ඇති වෙන්නේ. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25 දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.